එරුව සන්නයි දෙවිපි හිටයි අදට අනුග්‍රාහශිරවාදය ලබාදන්නේ ඉතාලියයේ මලානෝ නුවර පදිංචි සංජය ප්‍රනාාන්දු හන්තරසා ඉනෝකා සේනානාහැක යවල විසින් ක්‍යරා දීනයට පවාසනවස සුභූ පන්දින ප්‍රර්ථනා කරන අතරම කිය්‍යාරා ජෙසිකා හරිකි ශාන් යන දරුවන්ගේ නිදුක් නීරෝගී භාවේ ප්‍රාර්ථනා කරමින් මේගසේලු ඥාතීන්ට පින් ප්‍රාර්ථනා කරමින් ඒ උත්තරීතර ප්‍රාර්ථනාවන් එසේම ්්‍ර සිද්ධද වන්නට කියෙලා අපිත් මේේලාවේ ආශිරවාධක කරනවා සේරුදනා නිදුක් නී රෝගීේවා. මගේ අවසානයට දම්පු ඉඩිවේ අර්ධාකු දස්කම් විෂ්කම්වලට සුභ පැතු අගේ කල මගේ පවුල ඥාතින් සේලමු දෙනාට මගේ නමස්කාරය. ඇයි මම එක පෙන්න්නේ. ම දෙයක් නිකම්ම කරන්නෙ නෑ බ දන්නවානේ. එතකොට ගැන ලක් මත්තයා වැඩ පෙන්නයි වගේ. කේ පෙනනර්ථයකයි ඉට යටින් දිව අර්ථයකුත්තියනවා ඉින් දිව අර්ථයක අද කතා කරන්න ම හි අතරම පෙන්වුවේ මගේ බෞතික හැකාවවා නිශේෂයෙන් හැ බදන්න ම අධ්‍යාත්මක පුද්ජිලෙක් කියල එක රසක් නෙවෙේනේ එතකට මේේදක අතර තින සම්බන්ධය මං උට පෙන්න්නන්නයි උත්සාහ කළේ ආධ්‍යාත්මක තත්තවයට පත්වන පුද්ජිලෙක්ට කලාව ගැන අලුතින් කියන්න වශනෑ ඒ වයි ප්‍රේෂෙන් එක ඒ පුද්ියලයා පරිහරණය කරනවා. ඒ වගේමයි ඔබ දන්නවා කලාකාරක් කියන කවද කියෙනෙක් ප තන්ට එතන ම පෙන්නවා තවත් නොෙක් දේවල් කරාටය ක්‍රම පෙන්වුව සිත ඒකාග්‍රකර ගැනීමෙන් ලබාගතහැකි දේවල් ගැන කියලාවෙන්න. ඊට අනතුරතිබන කලා හැකිිය වන්ටි. ගේ තෙන තමයි බෝගෙනයන්නේ බදන්න කලාකාරයාට තියන දෙයක්ත්තම අහිංසකයා කියන එක. කලාකරුවන් අහිංසක පුද්ගලෝ කියලා කියමනක් සමාජයේ පාවිච්චය නෝ. එතකට අහිංසකයි කියන්නේ හිංසා නොකරන්න. හිංසා නොකරන්න නානං ඔහු අනිත්තයට මෛත්‍රී කරන්නේ. කරුණාව ආදරය දක්වන්නෙ. ඔබ දන්නවා අපෙරටේ පහුගේ කාලිහිටු බොහෝ ගායක මහත්තුරු විජේයකු මාර්රතුන්ගුව වගේ ශිල්පීන් තරනට කියන නේද මේ ලොකු මානු හිතවාද ප්‍රේම ඇති ි කරනාවන්ත් අයි කියනක එතකොට ඒක සැබෑ කලා කරුවට පොතු දෙයක් එතකොට ඒ කලාවට නැබුරුවච්ච කලා හැකියාවන් තියෙන අයට මෛත්‍රයේ කරුණාව ආදරය උරුමනවයි කියනද එතන කියනවා කෙවත් ඒ වයිබ්‍රේෂ එකතන තියෙනවා මට එතෙන්ට තමයි එන්නවන කරුණාව මෛත්‍රිය තියෙන වයිබ්‍රේෂන් එක ඔවුන්තුර තියෙනවා. කලාව කෙනෙක් වැළඳ ගත්තොත් ඔහුගේ ඒ මන් සිමන් වයිබ්‍රේෂනල් ෆිික එකයන්නේ මනස්සේ කම්පන ඇතිය හැමතිස මනස නත සිතකිව්ුවොත් කම්පන නිකුත් කරනවා රංගාකාරෙන් කම්පනය වෙනෝ එකට තම ඒ කම්පන සංක්‍ය අතයට තමයි ඔය ෆ්්‍රීකවෙන්න්සි කෙනවචන පාවිච්වයන්නේ. හිදි යට යම් ක්‍රියාවක් කරන්න පුළුවන්. ඒ නිසාර මොලේට අදාලර එලී අර එලෙක්ට්‍රෝඩහයි කරලා මැසින්හකර ප්‍රස්ථාරක්දුවන් සිතන්න දීලා ඉතින් ඒක සිතන කල්පනවල්ලන්න එක වෙනස්සන නිසායේ සහරටවල්ලල නීත ටුත මඇත බොරුදු කියන්න බලන්නත් මේ මසින් පාච්ච කරන කියලලා පාතියෙනවා එහරගේ මසින් එකක් මේ සිතේ සිතුලියනු කම්පනය වෙනවා. ට යමක් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ කම්පන සංක්‍යාතය උසස් වෙන්නට කලා හැකයාවල් ඉතාම ඇද ද ඔට කුම් ්‍රශ්න ව බ්‍රේෂය හිර දමාගන්න කෙේද අපි උස්ත්වය පත්වෙන්නේ කෙද කියල ොහණ ලාව හරහාන්නේ ඇයි. කලා හැගිමි තියන කෙන කලාවට ලැදි කෙනා කලාව කියන තැන කලාත්මක භාවය තුළ තියෙනවා එක්තරා රිත්මය. කලාත්මක මනසක. රිහරණ කරන කෙනා තුළ තියනවා යම් වයිබ්‍රේෂණ එකක් රිත්මයක් කිරිදම එකත් තියෙනවා. ඒ වයිබ්‍රේෂණ එක ඒ තරංග සංඛ්‍යාතය ඉහලායි. එතකොට ඔබ වයිබ්‍රේෂණකොට හෙළදමගන්න අවශ්‍ය නං මෙන්න මේ දේවල්ි අනිවාරයෙන් තියෙන ඕන ආදරය කරුණාව මහිත්‍රිය ශමාවදීමේ ගතිය තයාගසිීලි බව මෙන්න මේ කරුණු පහ දානයි එතකට තවත් තියනවාර පස් පව්වගේ දේවල් තුළින් ප්‍රකන්සිේ බහි නමන් කලින් කිවා මේ කරුණ කියියන කෙනා පොදුව නකින් හඳන්නනවා පරාර්ථකාමයාය කිය පරාර්ථකගෙන ගොටිතරයි කෙනකර කනාව දක්න්න පුළන් මෛත්‍ර දක්වන්න පුළුවන් ආදරය දක්වන්න පුලුවන් ශමාව දෙෙන්න්න පුළුවන් තයාගගේයක්ත්දන්න පුළුවන් තත්ව යන පරාර්ථකමිසික පවුණයි. එතකොට තමන් තමන්ට කරුණ අවන්ත ඉ පත්දදට දාලායි. තමන් තමන්ට මයින්ත්‍ර සාගතීම අදාලයි සමහල ඇද තමන් තමන්ට ආදරේ නෑනෙ තමන් තමන්ට කරුණාව මෛත්‍රී දක්වන්න නෑනි ඒගෙ නර විසජාතිබන්නේවාස කන්නේ සත්තු මාන්ස කාල තමන්ගේ ශර්ගීරයට අවැඩ කරගන්නේ ඒ කරගන්නේ තමන් තමන්ට ආදරේ නැති ඇයි. එතකොට මේ කරුණු පහක් කෙනෙක් පරිභෝග කරනවාන්නම් ඔහුගේ වයිබ්‍රේෂෙන් එක ඉහෙලට යනවා. එතකොට අන්නර කියන විශ්කම්පන සංඛ්‍ය ආතයට සමානවෙන්න බොහොම ලේසි තවත් පැත්තක් බලන්න. ැ ඔ ස පත් කරගන්න ඔබ දන්න සැබෑ කලාකරුවෝතිය ඒ අහම්ර මුදලක්න බට ේන ඇති දුපතුන්ට සල්ලි දලා බිදල දාලා ඇති එතකොට සමාජවි දුපත් මිනිසුන්ින් සටන් කරන්න කිහිල්ලත් ඇති. ඒෙම මැරුම් කලත් ඇති. ඊලඟට සමහරයි තමන්ගේ සියලුම දනේ සම්හන් සදර්ශන හම්මේ දන පවානණත ඇරි දීලත් ඇති බොම සැහැලුසා සරල අල්පේච ජීවිතරපය ලස හත පැලග හිටියට ඒ තුළ හිටපුගෙනා බොහොම සරල හතමානනි චරිතයක් කෙලබට තේරෙන්න්නදී එ හේතුව තමයි හොගේ මානසික කම්ප් සංඛ්‍යාතය විශ්වකම්පන සංඛ්‍යාතයට බොහෝ සමීපයි. ඒක හයිවිතර කරපු දෙයක්න හෙන පුළුව. නමුත් හ කලාකාරයෙක්වීම නිසා දයවයෝප ගතෝ හෝ ඒ මට්ටමට ඕවන්ගිහින්තේරවා. ඒක නිසාසයි මම කියන්නේ කෙනෙකුට තමන්ගේ කම්පන සංඛ්‍යාතය හිරට ගන්න වශ්‍යනං ඒ වගේම තමන්ට විශ්ව කම්පන සංඛ්‍යාතයට සමීපයෙන් අවශ්‍යනං ඇැ දීවත්තවයට සමි පෙන් අවශ්‍යන ඒ ගිංක කහදාගන්න අවශ්‍යන අනිවාර්යම අර කරුණු පහතියෙන්න්න ඕන ඒ කරුණු පහතියන හොඳම සත්්‍යයෙක් තමයි කලා සත්වය කලාත්මක කෙනා ඔබ ටොලතිය නොතැනක් යම් කලාවට හුරුන් හම මේ සිතේ එක්තර තැම්පත් ගැතිය ඇතිනු චිත්‍රයක් අඳනකොට භාවනාවක් වගේ භාවනාවක් සංගීතය සිතාරවාදන කොට ිතාරක් නැ මොකා රිභානය වාදන කරු ඒක සමග කාමික නැම් පදවරද. එගනිස ඒත්මික වෙන්න ඕන. හැම කලාවකම මේ ඒ කාග්‍රතාවේ අනිවාර්යමු තියෙනවා. සිතේ ඒ කාග්‍රතාවයට පත්වෙනකොට මේ කම්පන සංඛ්‍යාතය උසත් අ්‍ය පපතන එක බව වනාවක් නිසා. එතකොට එහි පදනම විදිීතර කරුණාව මෛත්‍රය අර්තථයාගේ ශී බාව ඒ දේවල්ටික තියනකොට විශේෂයෙන් සමාවදමී ගති තියෙනකොට ඔහු තුළ වෛරී ගතියක් කෙනෙක්ෙක් තියෙන්නේෙ නෑ. අර කම්පන සංක්‍යාත පහලට වැටන්න තියෙන දේවල්ටික තියෙන. පිතු කෙක කෝන්ත්‍ර ඇ යනව බිට කරදනයක් වෛර ඇතියනවාගම් ඒේ වෛර තියනකොට අපේ කම්පන සංක්‍යතය පහලායි ොහම දරුවලමටමට් නවා. තකොට අර මෛත්‍රී සහගත සිතක් ොම සැලසිලි දායක සෝදායග සි තක්තියන කෙනාගේ ඒවැඩ සිද්ධ වෙන්නේ නයි. ඇයි ශමාවදීමේ ගතය ඔහු පුරදු කරගත්තෙන් පස්සේ ප්‍රක්ටිස් කල්ලා හගේ සතුරට සමවදුනෑ පස්සේ ඔහුට ගිටහරකක් ගහනකට සතුරමතක් වෙන්නේ. වෛරී සහත තත්ත්වයකට මනස පත්වෙන්නේ නෑ. එතකොට මේ කම්පන සංකඇති හෙළට යනවා. එතකොට අපිට බලන්න පුළොහො ොද තැනත්වයෙනවා. ඒ තමයි සංවේදී භාවේ ඔබ දන්නවා කලාකරුව හරි සංවේදී දුක හිතෙනවා. අපි හලතියනෝ එක්තර කලාකාරමහත්නයකෙන් ව ශේර්ටික ලස්සන ඇයි කිය කිව් හම ඒ ෂට්ික සංගී සන්දර්ශයකට න්නේ නැති ඒ ගලෝල ඔයා මේක ගන්න කියල දපුු අයගෙන ඊළඟට හර අතමගේද හම්මේ චසරනයෙන්ට තමන් ැ ලනිනක සසිදු කියලා ඔයා ගත්ත සල්ලිටි දේ ඔය මේ කර න්න මල්ලි කියලා සත පහක්වත් නැතුව අපහු ගෙදර ගේ කට්ටය මේ සංවේදීකම අධි සංවේධිකමත්තියනවා කලාගරය ගව. එතකට කවුද අධ සංවේදීම කෙන ලෝක මෙතෙක් පහලො වෙච්ච අධි සංවේදී කෙන අපි දන්නවා බෞද්ධියෝ අපේ ත්ත තර දුජාණන් වහසේ. අධි සංවේදී තත්ත්වයට පත් වන මහා කාරුණණකයි. මම ඔබට කතා කරේ කරුණාවගෙනයි. මහාකාරණිකයි. මං ඔබට කතා කරේ මෛත්‍රය ගැනයි, මහා මෛත්‍රී දායකයි. මං ඔබට කතා කරේ සමාවදීම ගැනයි. මාහාශමාදායකයි. පරිත්‍යයාගේ සී ලීබාවෙන් ඉහලයි. ජීවිතයම පරිත්‍යයා කර ඒ සුස්වාමි දරු ජීවිත පරිතය කර කවර මනිස්ේ නි චෝක. රය අතා කල කිවන මාර්ර ලවග මේ ඔක්කම දෙදන්න කියලා. මාරයට අයින්වෙන්න කියලා එඇතුමා අසරණය වෙනුවෙන් ජීවිතයම පූජරාකුලස මත. කොයිත් තරණ සංවයේ දීත කියලා බලන්ද. ඒ සංවයේදී පාවේ ආවේ හයි ්‍රීකසි කැනමේද හෝ ඒවා ලැබිච්ච කෙනගේ ගතිගුණමනවාද අන්නර කරුණු පහම උච්ච තත්වයෙන් තිබුණා. ඒක නිසයි මට කලාහ පෙන්නුවේ මං යම් කිසි මට්ටමකට ඩ ගොඩා කඩුවෙන් වෙන්න පුළුවන් පාධ්‍යාත්මික තත්ත්වයක් පරිභෝජනය කරන නිසා මට ඒ කලා හැකියවල් පිහිටල තියෙනවා කලා හැකිියවල් නිසා මේ ටත් දව තියන මේ නිසා කලා හැකියවලුත් තියෙන මේ දෙක නිකං කාසිේද පැත්තවාගේ සෞන්දර්ය කියන දේ අනිවාහරම මේ වයිප්‍රේන් එකත් එක එකට බද්දලා තිය හ වෛර කරන්න නෑ කාටවක්කාත් කරුණාවන්තයි මීට ඔබබ තවටිකක් හ දයනවා. මම ගන්නවා වෛරය ක්‍රෝධය කියන දේශය කියන තැන මාතෘකා පමණක් ගන්නවා. ඔබ ධන්ටවාද ඔබ කෙනෙකුට ආදරය කරන්න පුළුවන් හැමතිස්සම සිතමින් සිතුවිල් ඉන්නකොට ඒ පුද්ගලයා සහ ඔබ අතර විඤ්ඥානමි සම්බන්ධක ඇතිෙනවා. ඔබ දන්න ඇතිනට කලොකු ලින්ක එකක් නොපු නෙට්වකයක් ඇතිවෙනවා මානසිකව ඒ වගේ මයි කියෙනනර යිරන පටන්ගත් ම රසියා කර පටන්ගත්තාම් ඔු සම ගේ සබන්ධ ඇතියනවා මානසික සබන්ද ලයි නබද න දන්න. නමුත් වැඩේ සෙට ලාලති නිගානට. ඔබ මොන හැඟීම දැරුවත් ඒ පුද්ජිලස් සමගේ ඒ හැඟීමෙන් ඒ සම්බන්ධය ඇතියනවා. ඔබ දන්න නෑ. පිරිසකට පිරිසි කරත්තේ පිරිසිත්තක ඔබේ ඔන්න සම්බන්ධය ඇතියනවා. ඉරිසියාාව ෛරය කියන්නේ මානසික සවබභයාාවයක් ඒකට තාාගට් ගඇතියෙනවා. ක්ක හයාගෙන ඔබේ මානසික. කම්පනය යන අයිතෙන්ට එතකොට ඒ පුද්ිලත් සහෝඟ මේ සම්බන්ධතාවේ මානසික ඇතිෙනවා අප හිතම බත් කෝන්තර ඉන්න මහා ජරා මනුසේ කෙලේතමක ඔබට වයිරයි හොඳරම වයිරයි ්‍රීකෝන්සික පහලටම තියෙන කෙනෙක් උබමනාත කරන්න ඔබ දැන් හැට වයිර කරනවා දැ ඔබේ ප්‍රීකන්සිත් කොයිතින්නේ පහලයි. දෙන්නගෙන් වැඩියෙන් පහල තියන කෙනට උඩෙක් කෙනාගේ අර නරක ටික ඔක්කොම දින ඔක්කොම ටිකා දිනවා එඒ බලව එයාගේ නර්ගටික ඔබත් ඇතිලෙනවා. බලවත්වෙනවා. කවදාවත් සංසදීමක් එන්න නෑ බුදුරජාණන් වහන්සේ කීවා. හරි තව එකත් තියන ඔබට අවශ්‍යෙනෙක් මර්ධනය කරගන්න මෙල්ල කරගන්න මේ ටක්නනිකම යෝදාගන්න පුළුවන් ඔබේ සතුරා මර්ධනය කරගන්නොට ඉහම ලේසියම් පුළුවන් මානසික ශක්තිය. ඉහැ විභවශක්තිය පහල තින ත නිවශක්තියට ගමන් කලා ඒ එක මර්ධනය කළ දානවා පොඩි දේ ලොකු දෙෙයිම් මර්දිනය වෙන ඔබදන්නන ඒක. විශ්ව නියමයක් ඒ විදිරම ඔබට දැන්තියෙන්නේ ඔබ ඔබේ සතුරු කෙනාට හරි කාට හරි මර්ධනය කරන්න ඕන කෙනාගේ ෆ්‍රීකුවන්සිකට වඩා වැඩි ්‍රීකන්සික කදාගන්න එක දනහත්මක පැත්තෙන් ඉහලින් වර්දධය ඇතිකරන්න දැන් යාෑගේ අඩුවනේ ඔබ ඉටඩ වර්දන තිකරගන්න ඔන්න දීනො කරම පහ සමවදීමම කරුණාව මත්‍රයේ ඔයි න මෛත්‍රී අර ති නිතරම ගන්නේ එය ප්‍රධානයි. එතකොට මෛත්‍රී විතරක් ගත්ත මෛත්‍රී කරගෙනන ෛත්‍ර කරනවා අ සතුර මෛත්‍රකරන ඔබ ්‍රිකවන්සේ හලට න කම්පන සංක්‍යා තියයටටනවා එතකොට ඔබ උසස් කම්පණ සංඛ්‍යාතය පරිභෝග කරන කෙනෙක් හයි්‍රකසි5යිඩ තලට විශව න් ානයට ඔබ ටිටික හටයන කෙනෙක් එතකොට දැන් ඔබත් එක්ක කොහොම සම්බන්ධයි ඔබේ අරමාණසේ ඉන්න සතුරු සැට්ටෙක් දේශ කන සැට්ට එක නමුත් ඔබ දෙන වයි ප්‍රේෂණකම කක්දගොල්ලට මෛත්‍රය කරුණාව සමාවදයම දෙන්නේ දකහට ගනමම් කරන්නේ ඔබ ලඟඉඳං සතුරු උපර විරද්ධවාදියගවට ැ ගමන් කරන්නේ කෝකද ලොකු වඩා ප්‍රබල වැඩිම ප්‍රබල ශක්තිය තියෙන්නේ ධනාත්මක වයිබ්‍රේෂන් සෝල්ට කරුණාව මෛත්‍රිය ආදරය තයාකිසිලී බව ශමාවදීම වැඩි බලයක් තියෙනවා. අඩු දුර්ුවල බලයක් තියෙන්නේ දේශ මෝහ රාග ඔය වගේ පහ වබ්‍රේ ැක ඔබේ සතුර යවයි පරිබෝග කරන්න ැ ඔබ මෙ නිඳලා සිතු විල්ල මෛත්‍රී කනකරමගත් වෙන්නේ ඔන්නකරද ඔබ දන්නවා ඉහල සංඛ්‍යාතකර පත්වෙලා ඒ සංඛ්‍යාතෙන් විශ්වය හරහා සවිඤ්ඥානය හහා ඔබේ සතුරා මැඩ පවත්තා ගන්න ආකාරය. කුමක් කරලාද කරුණාව මෛත්‍රී වගේ දේවල්ලොලින් ඔබේ සංඛ්‍යාතයටට ගහම පහල සංඛ්‍යාතය තියෙනගෙනාට බලපෑමක් කිරීම හැකයාාව තිය නොදුරල්ලයට එතකොට ඔහුට නිතර දෙවේලේ ඔහුගේ කම්පනය වෙනස්වෙන්න පටන්ගන්නවා. මෙතෙක්ති විච්චර වයිබක කියන්න ජන ප්‍රවාාාවය වයිබග වෙනසන පටන්ගන්නවා මේ බලපැෑ නිසා ම මේ පයග දනහටමන් කියන්න තකොට බලපෑම වෙන ඔහුගේ න යි ි ටි ිෙ ඔහුත් ොදන ල් වෙනවා හු දන්න මකද න්න කියලා ඒේතවර මේ ම මහි ද්‍යාම සභාවය දැන් මේ වයිබ්‍රේෂණ එක හල වයිබ්‍රේෂණ එක ාරගෙන කම්පන එක ටාරගෙන පහ ර ප්‍රේෂන තින නරම බලපෑම එල්ල කරලා. ඔහුවෂෙටල් කරන උදාශයන කරන ක්‍රමවේද මේ වච නොලින් නැතුව කියලා දුන්නයි දා බුදුරජාණන් වහන්සේ. යංකෝ දහමේ තියන විද්‍යත්මක සබහමං කියෙලාන බුදුරාන් මොකද කිවේ. උන්හස කෙලිම කි් බ ඔබට වෛර කරන කෙන වෛරෙන් දිනන්න එනෑ කියලා සේම් වයිබ්‍රේෂන්. එන හොකතම කිවේ අධද විද්‍යමතය වචන ුදුරහසකි මොකෙන්ද දිනන්ට කිවේ. ට වයිර කරන කියෙන අවයරේ දිිරන්නට කියලලා ආේරයගෙන මෛත්‍රි කර දිරන්නකි දුරාන්හන්සේද හොම ලසන කිවේ වැදකත් බාසාාව. මෛන්ත්‍රීයට පත්වන කෙනාට පුළුවන් අනික් කෙනාව ඒ වෛරී සහ සබහයි මුද වන්න කියලා. උනේ කොහොමද කියලා එදා කට්ටිය වෙනෑ අපි කට්ටියට අද ඕන වෙන්න කොහොමද කිය සවිච්චකත් දැම් හාම ලයි් එක පත්වෙන. ඒදා කට ේක ප්‍රශන න ඒ ොදර පත්තු කරෙන යිපත් වන වැඩකර අද කටි හෙම්. විච් එකක දම් ම පත්ව වන්න එක ශේද ඒ ඕොන ඒ නිසාන අරමගේ ම දෙම් පැල්හරි කියන්න මං හසිරද කල සුවගනකොට එතන සුවයන මෙත අවුසන සු වෙච්ච තම යෝන සයත්ේ අන්න ඒ වගේදයක්. එතකට බුදුරජාන්හස එදා යිත්‍රයේ ද කරන පුලුවන් කියල කිව්හම කවුරුත්යක විවේචනය කරන එක වන්න කොමද කිය ද්‍යාවෙන් විදම කත වන්න. අද විද්‍යාව කියන්න ඕනිසා තමයිකේ හයි ෆ්‍රීකවසි හයි ඉහල තියෙන. උසස් වයිබ්‍රේෂණ එකට පහල වයිබ්‍රේෂණ එක මර්ධනය කරන්න පුළුවන් කියන එක. එතකට බහන්න දුර්ුවල මනුසක් තියෙන කෙන ඉහල වයිබ්‍රේෂණ එකක් තියෙන කෙනා පාලනය කරනවා. එතකොට එහි ඉහල වයිබ්‍රේෂණ එක සඳහා භාවිතා කරන උප ක්‍රම විදිහට කලාව ගැ කිව්වා. දැමල්ල අස්සන තැනකට එන්නා. ඔබ දන්නවද ඔබ ඔබ නොදන්නා යම් පිරිස පාලනය කන යති. මනසපාලනය කරනෝ ශීරයක් ඔබේ පාලනය කරනවා දන්නවාද කට්ියක් ඔහු කිය කට්ියයක් නෑ කියැයි හැබැයි බහුත්තරයක් පාලනය කරනවා. කෙසේද පාලනය කරන්නේ. අපිය ඔබ බලන රූපවාහිනී වැඩසරහ ඔලට විතරක් පත්තරිත් කමක් නෑ ඕන එක. ඔබ රූපවාහිනය බලලා එහි යන දැන්වවීමකින් කවදාවත් ගන්න හිතාපු නැති බඩු අරන්න ඇද. තු හිතකවත් ඕන කියලෙ හිතපු නැති බඩු ගත්ත නැදද ත් ගණඩ හේතු වනේ කුමක්ද දැන්වීම දැන්වීමට ඔබේ හිතගේ ඇයි ලස්සනයි කලාත්මකයි ඔන්න තැන කලාකාරයකු තිරියා. හයි වේෂන් උගක්කට කලාකාරය යොදාගන්න යැයි එයා වයිබ්‍රේෂ එක හයි මේකවදාව න්දැක්කෙන කිම මාධ දෙක කියරන අම එකගෙන වැ. ලා කාරක් දාගත්හම හුගේ වයිබ්‍රේෂණය කලාවත්න සැබෑ කලාකරෙක්න ඒ වයිබ්‍රේෂණ එක ඒ ඉහල සංඛ්‍යාතය තමයි මුදලට ගන්න හට ලක් ගාන කෝටි ානත් දී වැඩ සරහට එතකොට ඔහු ගනල පෙන්න්න නවා අප උදාහරණයක ඉදිරකිව්වෝත් සෙන්න් බෝත ලැවීමම ඒ ගහර පෙන්න්න නැත්තන් පිජාතයක් කියීමක බිල පෙන්න්නනවා හැබයි ඔොට මට කලින් මේ ැන කිසිම ඕපනව තිබුණි නෑ. නමුත් දැම් මේ දැක්කායන් පස්සේ ඔබට මේ ග්ඩ නයි කියන වයි ප්‍රේශණ ැවිල තියෙනවා ඕකට එලි කියන කතන්දරේ වෙනස් මෙයා ජනප්‍රිය කෙනෙක් එයාගේ පස්සෙන් කට්ටය යනවා ඒගනිසායා ෆලෝ කරන කට්ටියේ තමයි මේ වැඩේ කරන්න මක දෙයා වගේ වඩ සෙන්ට්ක ගැවෝටය වගේ වන්න නෑ පිටිග පිවුවටයාගේ න ෑැ කියන ත මපි තියෙනවන්නේ හොද පොඩි පිල්ඩ කෙනෙක්ෙනවාගේමු නත්ත ලස්සන ඇඟ තියෙන හොඳලාකාරෙක්ෙනවා හොඳදට ඇඟ තියන ලස්සනයි පිරිමි කෙනෙක් අපිතමු ඇත්තම් කාතාවක් ලස්සන අරල්ලාදත්ත යෙන කෙනෙ කෙනවා එතකොටඒ පිටියක පෙන්ු හම අපි ගොබ්්‍යම අපි දන්න මේ ගෑන ියර්ම මනිියර මේ එක බොන්න නෑ මේ ඇවිල්ල තියනෙ මේ ලක්ෂ ගාන කඩාගෙන කොම්පැණිගල හොදවඩට මි දන්නවා. එහෙනම් ඇයිජපික ගත්තේ. ඔන්න දැන් හිතන්න ගත්ත හේතුව ගන්ඩ වනේ අපි අර මනුසයට වැඩියේ කම්පණ සංකඇතින් අඩු පහලයි. අරයගේ කම්පණ සංකඇතති ඒලායි ඉහල වයිප්‍රේෂණ එක යෙනෙ. ඒ මනුන්සේ ආහරි දියහනිය හාහරියේ කවර පිමිහරි කාන්තාව හරි අපිට එයාගේ වයිබ්‍රේෂණ එක දුන්නා මේ තිරය හර. මම දෙන්න මගේ වයිබ්‍රේෂණයකොට මෙ තිර හරා දීලිවරලා ශරීර වෙනක්ස් කංකරන්නේ. ඒක මරගොල්ල ත් කරනවා. ඒ ගොල්ලෝ ඔබේ මනස පාවිච්චි කරනවා හැල් කරනවා. පාලනය කරනවා. පාලනය කරලා ඉහල් වයිබ්‍රේෂණ එකින් එයාලගේ දන්න දර්ශනය ඔබේ මනසට යට හිතර කවද දෙනවා. ඔ පහල ඉල්කන පලන ගැකොල්ලග. එතකොට ඔබ දන්නම නෑඒකට කැමැත්ක් හිතෙන් ඇතිවේලා හිතම එල ගහ ගන්නන්නේ දන්නතුවනේ ඒ පිටිබොනු අයිට පසකින්. ඒ දන්නතුවනේ ඒ අකායක බොන්නෑ කියල විරහඳ වගේ දන්න. මේ සෙන්ටක යා ගහන්න කියලා හොඳදරම දන්නවා. දන්න තන ඇවිි දන්නන්නේ වෙල දැන්න කල න්නඇත් ඕක ගන්න කියලා අපි දන්නෙ මකක් දැන හෙම දන්නවා බොරුව කරන්න කියලා. ඒත් ඒත් අපි ගිහිල්ලට ඒ පෙලබීම ලැබෙන්නේ අන්නර ඒයා ජැග්‍රහයකයෙක්. මකක්කක්ෂේත්‍රයක ජයග්‍රහ එක්ොන ගන්නේ නිකන් නික හරහන්දක පිසුගෙන ගිරින් ගන්න නෑනේ යම් අටමින් වනන්යා ජයග්‍රහ කියන්නේ යාගේ කම්පන සංජාය තියහලායි ඒයාගේ ඒ කම්පන සංකාතම ඇර සල්ිදීලා ගන්න එයා දන්නන්නේ න ග මනි දන්නන්නේ ත වැඩේ සිද්ධනවා. එතකොට ලොකු පාලනයකට ඔබේ අත් නවා දැන් ඔබේ මනුස්සට ඒ පාලනයක බේ මනුස පාලනෙක ට පසේ මනු තුලින් ඔබ ශර පාල කර නැත්තම් ඇයි ඔප කඩය කිල්ලක ගත්තේ. එහෙම විකනවන අදතරත් ඒ හදන්න ඔය දැන්නන්නේ ඉදිරි දන්නේ කවදහරි මනුෂ්‍යයගේ කම්පන සං්‍යාත ඒ ත්තන් සානුවතර ට හල්ල ගයාාම ඔය වැඩ කව දවත් කරන්න ෑ කොච්චර දැනන්නේ දැම මුන්ේ ගන්නේ. ඔක තම ඇත්ත කතන්දරේ. ඉතින් ඒක ඒ ඇත්තු දන්නවා. දැ හිතන්ද පාලකක් සියලු දෙනාගේම පාලනය කරන්න නස් ශරීර පාලනය කරලා කන්ටෝල් කරගෙන හටත් දිියුණු කරන්නන ඔහු හෝ ඇ ඒ මිනිස්සුන්ගේ කම්පන සංක්‍යාතය වැඩි ඉහල කම්පන සංඛ්‍යාතයක් පරිබෝග කරන නායකෙකුණුත් විතරයි මනුස්්‍යයගේ මනස්ටික පාලනය කරන්න පුළුවන් වෙන්නේ. ඒක අද වෙන කවදාවත් දැරුුණ මොකද හුඟක් වෙලාවට පත්වෙන කෙන ඉන්න උුන්ට තර පහළකම්පන සංක්‍යතය ඒ හන්ද කල් ඇතු විශීලලා නවා නැතන් ඇවිලා වැඩේ. අනාග බෙදාහෙන කාලා වැඩේ වනවෙලා න වනවිලානයන්නේ ඒ අලවන වනවා රත්වන කරලා නවා මේක තමයි ඒයේ සිද්වෙනද. ඒක නිසයි අර සමහර ඥානවන්ත ඇත්ත කියන්නේ මේ වගේ නායකෙක් පහළ වුණොත් අනාගෙතයේ දුට ගැමුණ වගේ රානා වගේ දියසේන කුමාරයා වගේ කෙනෙක් පහල උුත් මේ ට ගොඩයන් ව කියන එකේ තියෙනෙ යට අර්ථය මේකයි. ඔයි කියන ඇත්තෝ පහලෙන නෙවෙනි අපි පැත්තකින් තිබ්බො ඒ කියන ගතිගුණ ඔල අනුවට ඒගොල්ලු ඉහල කම්පන් සං්‍යා තියෙන උත්තම පුරුෂයු. එතකො ඒගුල්න්නට පුළුවන් ඒ කම්පන්ර් සංකයාත තියෙන නිසා සියල දෙනාම් පාලනය කරනවා අප පි කතාව හ යෙනන දේශන කුමර කියන කෙන රාවණ රජතුමා වගේ කෙනා ඒ කෙන බලවත් පුද්ගලයා සියලෝ දෙනාම තමන්ගේ මනසිම්පාලනය කරනවා කිය ඕක මයි කතාව. මොකද ඔහු හෝ ඒන කෙනා පුද්ගලයා කරුණාව මෛත්‍රය ආදරය තයාගසිලී බව සාර්ෂාව කියනම පහෙකර ට ගිල්ලින්. ඒනිසායියි ඉහළම කම්පන සංඛ්‍යාතය පරිභෝග කන කෙනෙක් ඒ කන කියන්නේ සක්විති රජෙක් වගේ කියලා සක්කිති රජකයන්නේ සම්බුද්ධ කියන තත්ත්වයට පහලෙන් දිීන තත්ත්වය අපේ සිද්ධාර්ථකු මරකිව අනිවාරයෙන් බදදු ව නැතන් සක්කති ජක්වා කිය ඒ ඉහළම මටමේ තත්ත්වයක් ඒ කියන්නන්නේ ඒගේ කම්පන සංඛ්‍යාත ඇත්තියෙන කෙනෙක්නෙ අපි දන්නා බුදුරජාණන් වහන්සේගේ පරණීර්වානයේදී උපදෙශදීල තිබුණේ සක්විති රජිකුට කරන ආකාරන්නේ ද දහෙට කරන්න කියලා ඒවගේ සමානත්්‍ය ඇත්තියෙනවා. එතකොට ඒ තත්ත්රේ පත්ච්ච නායකයා සියලු දෙනම මනසිං හසරුවන්නේ ඔන්න ආකාරෙන්. ඇහු උසස්කම්පන සංඛ්‍යාතය ඇත්තියෙනවා. හරි ලස්සනයි මේ කතා මගේ කතානේ මගේරමකින් දර්ශන. රාාවන රජිරුවගේ ඔබහල න නේද සංගීතය කෙරවලට ගේ දෙබන කලාවේ රාවණ රජතුමා කියන්නේ කලාව අගිස්සන සටන්ක්‍රම අග්‍යිස්සන? මොන අදතින්නේ රාවන හත්ත කියල ව නාාව කුත් නිර්ණයක්ක් ඇතුමගේ. තිබුණාර අපේ ආදරනය සංගීතක්නියක්ඒ නැවත කරල්ලියටගෙන් උත්සාාගරපියාගේ කරනවා. ඒගේ ශක්ති පිච්චා දේන මාර න ැ කියවනවා දේනකුමමාරට කරන්න බැරිදයක්නෑ හැම ිල්ින අගන්න කලාකාර . ම එතුමාගෙන කියන්න හෙමිර එන්නෑ කියලලා ම කිස එන්න නෑ නමුත් ඒ විත හල්ල බන්න කොයි වගේගෙනනෙති කිය. එතකොට. එඒ නාගතේ පහර උත්හරි හොදයි අපිත් බලාපොරොත්තුන අප කාල්ල එන එකක් නැති වෙයි කවදහරි ලෝකේක්ෂය සත්කරත් මෙන්න මේ ගතුගෙන තින ඉහල වයිප්‍රේෂණක එක තියන උත්වම පුුෂය තම ඇලවී කරන්නේ. ඒ පාලනය කරන ඇඩි. එතකොට අද අනි පැත්ත තියෙන ොමකක්ද. අපේ රටේ ඔබ සියලු දෙෙන නැත්තන් ලෝකේ ඔබ සියලු දෙනා කකාගෙන් හරියාගෙන් අපිත් උප දෙෙත්වනව තව ගුරතුමාලා ඉන්නවා ගිහි පැවිදය ගොඩ කන්තර්ජාලත්තින්වා ඒ හැමෝම ඔබට හයි වයිබ්‍රේෂණ එක ඇති කරන්න ඉහල කම්පන සංකයත ඇතිකරගෙන ඉහලට අද ද්‍යාන කතා කරන්නේ කලින්කිව කෙලස් ඉවත් කර ටිකෙන්ටිකටිෙටික නිර්වාාණගමනො කියනව වචන්නේලින් පාවිච්ච වන කෙස් වන ඇට කෙස්වන වේර ොදවලනගතාවන. අද කතාව අමතු භාසාාවගන්නේ ඉහල වයිප්‍රේශනයකට පත්්‍ය නාකාර ගැන්න කගතාවෙන් අපිත් ඒේ බාසායම කිීව්. මේ මිනිස්සූ ඉහළ කම්පන සංඛ්‍යාතිකට කාග හරි උද්වෙන් පත්තු නොත් ඊළඟට වෙන අලකලංචියය තමයි අන්නර දැන්නී අර ආකාරෙන් දාලා ඒ වයිප්‍රේෂණ එක අපිට එන්නේ නැහැ. අපේ වයි ප්‍රේෂණ එක එතෙන්ට ගීල්ල ඒ වැඩේ අලකලංචි වෙලා යන. බිශ්සස්ස එක ඉවරයි. හනි දෙතකොට ඒටරක්ෂන් කියෙනක ක කියන්නේ ඇට්‍රේක්ෂණ එක ඉවරෙනවා. යුරු නැපසේ මේ කෙනෙක් කරහා පාලනය කිරීම කරන්න බෑ. ද අද මද්‍රවියෝල දැන්නී දාාන තහනන්නේ මන්දන්න ඉදිරි තහන දාන්න දැම්මුත් ඒට ඔගේ හයිවයිබ්‍රේෂන් තිනය ගන්නන්නේ හැබැයි එකක් තියෙනවා හයිවයිබ්‍රේෂණක් ඉහලංඛ්‍යාතයක් තියෙන කෙනෙක් මද්‍රවවී පිළිබඳ දැන්වීමක් කරන්න එන්නන්නේනෑ ඒ චාන්සික පි තිලු. එතකොට බැරි වෙලාවත් රටේ අපි රට ගැනගම්මකු අපේ රටඉන සියල්ලු දෙනාම ර රුන් හලා ධ්‍යාත්මික ද්ගලයන්ගේ අධ්‍යත්මික නායකන්ගේ තම් අන්ගේ කම්පන සංඛ්‍යා තිීහලට යන්න යන්ඩ යන්ඩේ යන්ට අනාර විශ්ෂ තිික වැටීගෙන වැටීගෙන යනවා. එහෙම පෞුග කාලෙත් වනාා. එතකොට මොකද තත්වේ ඒක භයානකයි ඒ ඔය බහුජාතික සමාගන් වෙන්න පුළුවන් කවුරහරි දේශී හරි මුණෝ හරි ඒ වැඩේ කරනයට පාඩුයි. එහෙ නම් මොකදද කරන්න ඕන ඒහ ෙනම් කරන්නෝ කවුරු හරි ගොයි එෙක් අපේ රටේ මිනි සුගේ හරි කාගේ හරින්තර්ජාලයෙන් හරිටව හරි පත්තරයෙන් හරි කම්පන සංඛ්‍යතය එහලට නගව ගන්න හැටි කියලා දෙනව නං ඒ වැඩේ වාම් ක්‍රියාත්මකන පරිදි අවලංගු කළ යුතුයි. දෙක ක්‍රියාත්මක කරනවා. කොහොමද කරන්නේ ඒ වැඩි. ඒ බහු ජාතික සමාගම්ම අයිති සියලොම දෙනා රදක්නාා නොනින් බලනවා මෙන්න මේ පුද්ගලයා මේ මිනිස්සුන්ගේ කම්පන සංඛ්‍යාතය හලට ගියොත් අපේ දැනීම වැඩ කරන්නන්නේ නෑ අපේ විශ්ස සිවරයි. එහෙම නං මේක මැඩ පැවැත්තේ යුතුයි මේක මං ගැන විරක්නේ මං මේ කියැන ලෝකයේ හැමදාම පැවිතිච්චද. ජීසස්ක කාලෙත් තෝක තමයි වනේ න්වහසගේ කම්පන සංඛ්‍යාතය මනුස්සයයට බලපාන්නට පටන්ගත්තහම තමයි තවටික් ගියොත්තේම ඔක්කමටිගේ කම්පන සංඛ්‍යාතයට එකතුවෙලා උස්සයි බාට පත්වවා කිය දැක්ක ගමන් තමයි අර ව්‍යාපාර කරපු පොලියට සල්ලි දේපු ඒවගේ කට්ටි ගන්නේ එතන කියවෙන්නේ සෙට්ට එක එකතුවෙලා අන කාලිව කළ දැම් ඒ වගේ මයි ඔබ දන්නවා අදත්වර්තමානය හෙමයි එතකොට ඔවුන් ඒ සඳහා යොදාගන්නවා අපූරු පක්‍රමයක් දෙසුස් වහසක කාල ඉදල බදුරජාණන් වහන්සේ කාල ඉඳල ප්‍රමය කොදගත්ත ඒ තමයි පාලකයෙක්ව ග්‍රහණයට ගන්න කොට අලොෝ ොඩෙ ලද හ රු මස කක දන්න පුලුවන්. ඒකට යොදාගන්නා උපාකරමයත් මේක මයි මොකක්ද මේ වයිබ්‍රේෂන් ලෙවල් දෙක ගැන තමයි කියන්නේ වෙන වා භාසාාවකින්. අන්න අහවලාගේ වයිබ්‍රේෂ එක ඉහලයි ඔබතුමාට වැඩිය. ඔබතුමා රජා එතකොට එයාගේ වයිබ්‍රේෂන් එක තමයි මනුස්සේන්ට බලපාන්නේ. ඒම ගියෝ තේ මනුසය කියනදේ තමයි මේ ඇත්තු අහන්නේ තමුසයිවරයි. කියනදේ කියන්නේ ඒ බාාවව ච්චරයි වෙනස කොමති කියන්නේ. ගවසැක ුතේරවා අරවිනියාට මිනිසු ොම කැමති ඇතකට වැඩවල්ලන තයාට ජනප්‍රතාව ැතියන කියල මේ බෞ්ති පාාව මයි කිය මක දේගල්ලට මේ වයි්්‍රේෂන් කැ දනීමක් නෑව ගැ කියන්න දනිීමන්න සත්‍යව වශයෙන් වෙන්නඒද. එතකොට ඒ මිනිස්සුට සත්සිට දුණන කර ැට හයි වයිබ්‍රේෂන් ත්ක පත්වන හැට කියන්න සමහට ප්‍රසිද්ධියන කෙනෙක් වෙන්න පුල්වාන්. කොහේ ඇරි තැකි කියන්න කෙනෙක් වෙන්න පුළවා බණ භාවනාවකින්. න්ගේ මානසික කම්පන සංක්‍යාතය අනිතර් ප්‍රේරණය කන්නන කෙනෙක්ව වන්න බලුවන් කම්පනය. ඒ වගේ කවුරුණත් ඒ කම්පනය දැනට පටන්ගන්නවා. හොඳම දේ තමයි අපේ රටේ පහුගේ වසංගතය වෙච්ච වෙලාවේ මොන්න තරන් දේවල් කිවත් අපේ රටේ යහපත් මිනිස්සු ඉන්නවා. සිත දියුණුකරපුය ගොඩාක්ෙන්න. ප්‍රසිද් වෙච්ච කියප දෙනක්සාහ අප ප්‍රසිද්ධිය දාස් ගනාා කන්න ක ප්‍රමතියන්නවා. මේ හැම දෙනාම යම් අට්ටමකට සිත දියුණුකරු පයි නිසා ඒ අයට මෙතන මේ පන්තිබේද ජාති බේද වර්ගබේදනෑ. ඒ ඇත්තෝ තම්මන්ගේ ඒ උත්තම කම්පන සංඛ්‍යාතය යොදාගෙන මේ පහල වයිබ්‍රේෂන් එක කන්ටෝල් කරා එක සමහරයදන්නව සමහරයි දන්න නෑ. හොඳම දේ බැලිහැකි උත්තර ඉන්දියාවේ සිද්ියලද දේව එතන ඉන්නවා ොදර මනසි දියුණකරපු කට්ියේ. පොඩ්ඩක් හොයිල බලන්න ඉදියාවේ රිෂි කෙනෙක්කෙ. විද් තිබබද කියල සැබෑයි කෙනෙ නෑ ඒ හත්තු නිහන්ඩව ඒද කරා සමහරයි සද්‍ය දාල කරප ඇති මානස දියුණු කරපයි ද දාගනකෑ ගලනේ වැඩ පිලිවල් සකස් කරලා වැඩ කරා අපේ රටේම සංවිධානත්මක කෙරුණන්නේ නෑ නමුත් වයිබ්‍රේෂන එක ඉහළලදාන කම කරුණ එකත් තම පිරිසත් යන ඒක විශ්වමය කම්පන සංක්‍යයක් තිහෙල යනවා හැ ඒක මනුසේ බ පපන යම්මටමගේ. ො අද ත්ම ගරු ෙම මනිසුගේ මානසික කම්පන සංඛ්‍යාත හිර දන්තම තාකරන්න. ඒය අනු තමයි යොයිගොල්ලො අර යහපත් ගුණ එඒත් අන්තුන ඇති කරන්නේ තිය ඔබ මෙන්න මේවා කල්පනාවට ගන්න මේ වයිබ්‍රේෂන් ගැනයි මං කතාකර. එතොර කලාවේ තියන මේක තින සබන්ධය ගනතයි ම කතා කර. ඊළඟට ඔබ ඉන්න කම්පන සංඛාතව බොටතා ගන්න පුළුවන් ඔබ කෝ කොයිය වගේ කම්පන සංඛ්‍යාතයක් පරිාරණය කරන කෙනෙද කිය. ප හිතම බ නාත්මක පැත්තර ගේ කම්පන සංක්‍යත්තක ගෙන ආධ්‍යත්මික දියුණ හොයාගෙන යන ඒ දියුණුම ඔබේ ඔලුුවේ මානසිකෝ කර කෙනෙක් කියලා. තව කෙනෙක් ඉන්න පුලුවන්. ඒ වන මේ ලෞකික දියුණුව ලෞකික සැපසම්පත් කාමබෝගී ජීවිතය ගැන වෙහසන කෙනෙක් කියලා. එතකොට මේ දෙන්නගේ මානසේ කම්පනං්‍යත දෙකවර්ග දෙගත්තේන්නේ. මේ වර්ග දෙකම විශ්වය සමඟ සම්බන්ධේරවා. කාගෙත් මනස විශ්ව මනසමයි. එතකොට, මේ අයට ඒ තමන්ගේ මනසට අදාළදේවල් ලැබෙන පටන්ගන්නවා. ඔ ධහරණයක් කියන්නක ඔබ කාර් එකකට උනන්දුරාම් හරි ආශවත් යන කාරක ගන්න ඔබේ ඒ ෞතිකාශාවනන් තියන්නේ ඔබ ඒ ඔසේ සිතනව පතන හැමතිස. ඔබට නිතර දෙවේලේ පත්තරයක් ගතුත් ඒක කාර් දැන්වන් තියෙනවා. ටීක යත් කාර් දැඩ්ඩෙක් අහුගෙන්න්නේ. පොතක් පත්තරයක් අතර ජාටි ගියුත් ඔබට ගලාගෙන නොක්කොම කාර්විකුණනේ කාරදැවීම ඔ මේ අදැකම ලබල. ඒ වගේමයි චිත්‍රපටි රඟපාන්න කැමතිතුෙක් පුතෙක් හිටියෝ ඒයා අර නිතරම නිතරම මේ කොලේක ගත්තන් නලුවේ ගැන නැත්ත අලූ බඳවාගන්න මොන හරි චිත්‍රපටියක් නාට්‍යයක් ගැන මේ මේ ලබින්න ගන්නවා. ඊට එහා නරක දෙයක් ගැන යම කෙනෙක් කාම බෝගී දෙයක් ගැන ඇල්ම තියෙන කෙනන්න එයාට නරක නරක නරකයොමල එක දිගට එනවා. බල බලන්න තැන අට ඒ මයි පේන්නේ හම්බේවා ඒ වගේ අර චාන්ස ෝ තමයි හැබෙන්නේ. යහපද හිතලර ඉහළ ප්‍රීගන් සිකක් පරිභෝජනය කරන්න උසාකරන කෙනාට හැමතිස්සි හම්බේවා භාවනා ක්‍රම ගුරුවර නොක් දේශනා අන්තර්ජාලය වස්සේ ටීවෝේ නත්තන් සැබෑවින් සැබෑ ජීවිතය මුණ ගහෙන පටන්ගන්නවා මම ඔබේ කමෙන් වැලුහා බොහෝ ෑයට මත් වනු ගැෙලා තිෙනවා හැබයි මුණ ගහෙන් හේතුමගින් ඔබේ බැලුහම ඒ පුද්ල ඔබ දන්න ඔේ කැෙන්තු ම බල විනිේද බල. කොට ඒයි සෑහන කාල තිසෙ මේ ආධ්‍යාත්මික දේවල් ගෙන හිත හිතා හිත හිතා මේකට සැබෑ මට ගුරුවරයෙක් මග පෙන්නීමක් අවශ්‍යයි කියලා හිත හිතපු හිටපුවායි. එතකොටඒ මඟ පෙන්නවිින් විශ්වයෙන් ඒ ගැලපෙන ගුරුවරයෙක් ඒයාට කලන ර ගරන ම විිතරන් මේ ගුර විසේ ගරු. ඒගේ මගවරසන බලවන ඒ ගුරුවරේ ඇයට ලැිලතිීන ේ යාකාරෙන්. ඒගේ බරපොරත්තුවෙච දි ගුරෝරයා ඒයට ලබාදීල තේරවා. මේ විශ්වය. අවශ්‍යදය අශ්‍ය විදිහට ලබා දෙනවා. ඔහුගේ තියන හිතේ තින හැකීම මේ වචනට මං විශේෂ තැනක් දෙනවා ඒකට තමයි ප්‍රතිචාර දෙන්න ඇත ්‍රශ තිින මහතව ශ ුදු හන් ල බද් ක් ශ ම කර එපා එතකොට යි ුත්ව ිල්ල ල ක්තද කිල්ල කොහොම දිල්ලි වේ. න්හන්සේ ක්‍රාත්ම කනෑ ුද් ශක්තිය ක්‍රියත්මක පවතිනවා නොනැේ විශව ශක්ති විදිහයට විශ් ශක්තියවිදියටට ක්‍රාත්ම කෙනවා තකො දවිව ශක්ති වරු ශක්ති විශෂේ ක්‍රාත්න බේ ක්තිය ශ ර ම කන විශය කෙනෙ විශ්ෂයම කොටසක්. එතකොට ඔබ ඉල් වේ මෙහෙමයි ඔ බලන්න ඉල්ල නො දැන්. අපි හිතම විදෙශ රැකියාව ඉල්ුව මේමයි ආදරන විශව ද බද පාදර නගටලා යෝගත්තවනන් කල ප්‍රානමිකතු කු ඇතල දලා හ හොම කරලා දැහිල්ල ඔන්න ඩට හලදැන් කියනවා. නැගින් හිර පැතරත් ඇදෙනන සූරත්තින්වන කොහෙංහරි කමන්න වැඩ ලබෙන කියෙර ආදරණය විශ්ෂය මට පිල්ර රස්සාාවක් ඕන ටේන මොතියන්න. නැත්තන් කියයි මට මැද පෙරදික රස්සාාවක් ඕන. ආදරන විශය ඔබ තුමාත්න් වහසේ ඔබ මටම ලබා දෙන්න. ඔබට ස්තුතියි ඔබ නිවාරය මටමක ලබා දෙනවා මට බා දෙන්න. අනේ ලබා දෙන්න. කොහොම හරි ලබා දෙන්න ඔබ තමා විශ්‍යයේ, බලවන්තියා විශ්ෂක්ති වන ඔබයි ඔබ මන්දයා බලන්න. මට මේක සෑහන අවශ්‍යතාව ඇත්ති යනවා මන්දිහහා බලල මේක ලබා දෙන්න. ලබා දෙන්න ලබා දෙන්න ලබා දෙන්න සාදු 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 ඕම් 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 ශාන්තති ශාන්ති ශාන්තිය කමග. නෑ තිපිශෂ ඔබෑද හලගිය හිර පපසගුතිගැන් විශ්ෂයට මං්‍යයක්ඥයක් කරපු දශනන්ත මට මේක කෙලෙනගත්තේ ඔන්න විශ ඔන්න ඔය ඔහන්න මං ඉන්න එයටට විශවය තිය හරේ ම විේශය ක න දන්නෙනෑ. ඒයි ලැබි ැති ිනතා කරමුු විශය සිංහලද ? විශ්වය සිංහලද ඉංග්‍රසි ක ඉංග්‍රීසිදඒයාගේ භාසාාවන්න කිව්වේ. විශ්වයේ තමයි සියලු බාාව විශ්ව නිර්මාණය හැබැයි විශ්ව භාෂාව කියලා බාෂාවක් තියනවා ඔබ ඒ බාෂාව දන්න ඇති නිසායට ඔන්නෑ. මොකද විශව ාාව විශ්ව බාෂාව හදව තේ බාසාාවයි ඔන්න මන් කියල සීක්‍රට් එකක. දවතේ භාාව ඔබ කිව දවසර යක ලබද ලබා දෙනවා ඒකන්න ඔේ හදවත හැකිම බට පත් කරගන්න කියරලා ඔබට විදිස් රැකාව කාරෙකක්කෝන්න ඒ කාරයක උදහරණයක් ගන්න මේ කාර කංග සම්පර් ඔබ දකින්න මනසිං බේන්සේ එකක්නංගේ වාරුගේ මොඩ්ල එකසිටන ඒක ස්පෝට්ස් නං ඒක පාට සිීට ෙදර්ද මොනවද අංගපන් ගොක්කම ශ්වරදන්න මට මේක ඕන ලෙදසිීටටෝන පැබරික් නැතන් ටෝන් පාටටර් මෙහෙමයි මෙමයි සර්ව සම්පූර්ණම ඩීටෙල් දෙන්න. අඩුපාඩු ඇතුව දෙන්න පා ඒක ඔබේ චිත්‍රයක් බවට පත් කරගෙන. ඔබේ මේ අව්‍යතාව හැඟීමක් විදිට විශේර දෙන්න විශ ඔබට ේද තිීල්න කරනවා මයි. ඒ වගේමයි. ඔබේ සිතේ තියෙන දේ හොඳ වෙන්න පුුවන් නරකවෙන්න පුුවන් ඔබේ ග්‍රහණය කර හැඟීමක් බවට පත් කරනද විශ් විෂින් දෙනවා මගේ හැගිීම බවටම පත්රන දේ. ඒදි ටමගේ පහිර ලාපරෘත්ති ගෙන් සේල ට නිීරෝගිකම ඒකාන්තුවශම ලැබෙනවා කියන දැඩි විශ්වාසය විශ්ව නීතිය බටවන් පත්කර නිසා සුවනෝ එක තම මගේ හිතේ හදවතේ වැඩගරන්නේ. ඔබේ හදුවතෙ යමක් වැඩගරොත් හැබ හරි ආකාරව ඒ කම්පන සංඛ්‍යාත, ඔබේ විශ්වකම්පන සංඛ්‍යාතය මනං එක ඒගලෙම වැඩ කරනවා. නැත්තං අඩු ඩියසිෙන් වැඩ කරනවා හැබැයි. ඒ දැඩි ආශාවෙන් තියනදේ හදවතේ භාෂාවක් බට පත්තු නහම ඒදේ ලැබෙනවා. රක දේත් ලබෙනවා හොඳ දේක් ලබෙනවා ඔබ හැඟීමට පත්ච්චදේ. මේක අරගෙන හදපු විද්‍යාවට කියනවා ඉංග්‍රීසි ලෝ attractionක් අඇද තියනල ජනප්‍රීමමාතුෘකාව පොන් කියලදුන්න. හෝක තමයි විශ්ව භාෂාවෙන් කතා කර හම සිද්වෙන දේ තමයි ඒ ඇත්තූ ගන්නන්නේ. ඔබ සිතන්නේ කොමක්ද ඒ යථාර්ථයක් වේ. ඔබ ඔබ ගැන සිතන්නේ කෙසේද ඔබ එසේවේ ඒක අ මහගම සේකර ශූරීම් මතකරට ප්‍රබුද්ධ කාවේ ලිවවේ හොබට දෙවි කනෙක් වෙන්නට ඕන නම් හොඳමද මර අන්තිම් වද මතකයි දෙවවිකෙ නෙක්ැයි සිතා ගැන්මය හරිඉර හරි එතකොට එතුමයි අධිකාලිකීවදේ යතර්තය බට පත්වනිදේ අද කියලාල දෙෙනවා. එතකොට ැම් බලන්න ඔබ මේ මනස පාවිච්ච කරලා ඔබ වශ ච ල් කර විශ් ද ල්ල ගනීම. ඔබට විරුද්ධ ඉන්න පාර්ශවය සමතයකට පච්කර ගැනීම ඊනකට ඔබ වෙන කාගවත් පාලනයකට නතු නොවීම අපි දන බූ ේ ටහ චටි කොච්චරින් නොදකර අපිතවම ප්‍රේතිය වගේ යක්ක් ව යම් පහල කම්පන සංක්‍යත යනගෙන ඔබ අරු පි රු දනු තකොට නි හිතන්න ඔපේ කම්බර සං්‍යාතය කොච්චර කියර අර පෙේද වැි කම්පටන සං්‍යත පාද. එනිසා මයි වැඩ කරන්න එතිකරට තවතව දේවල් හිතලා තමා ගැන නැත්තන් සමාජය දේවල් ගැන තීන්දු තීරුට එන්න පුළුවන් ම මේලාම තාව කක්පත කරන්නකු එත බූතයත් වැඩි කම්පන සංගත පහල කෙනක් මයි ඔන්නව භූතාව සුට ක්වෙන ඉතාම පහල කම්පර සංකඇත තිබු විතරයි ඒක කියනන්න මෛත්‍රී කරුණවා ඒවා හල කපන සංකය ති න බූතය වෙෙන්න්න කියලා වැහන්න යාලගේ ආරක්තයක ැබෙන නැ. ෙ හ න සක ප ිට ම පිට ින් පද චුනදයක් න්න යි ටද හර කම්පන සංක්‍යාත තිේ රහන්වන්සේල යි ොි පවා හිටේ ප්‍රාථ වන්සේලා බයිනෑ කියගන්නේ. ඒ අයගේ කම්පන සංක්‍යාතය ඉහලම නිසා කිසිම බලපෑට කාටවත් කරන්න බෑ. ඔබ මේක ඉ කියෙන ගන්න. එතකොට තමන්ගේ කම්පන සංක්‍යතේ ොහොම ඉහළ තිබුණ නොත් පහලායට කිසිම දෙ කරන්න බෑ බයින්නඩ පා කිසිම පෙරේතයකට හන්න බෑ. ඒ වගේ මයි දීව්‍යතලත්තෙක් සහ සන්දල වැටර පුුව කලබෙන ම්ප්‍ර සංක යෙලයි දීවිතල්ල තින්වනේ මනුස්සේෙන් වැඩි අපට ඩ හල් ගොඩක් මේෂක්ක දවන්ට ි පහර කම්පර සක තියන ක් ම සම්බන්ධෙන් පුළුවන්ම යෙනවා මානසික සම්බන්ධල අදසුමාරග ගන පුුව තව තාව හල ි ටන ට අන්න මහෂක්ක තවල න්න ඇත්කත් ර ගනුතුර කිරීමේ හැකයවල බෙනවා ඒ වගේ මො තවතන පෙන්නන්න. ඇත සමාජය කත වෙන දෙයක් නිසාමන් ඒක විග්‍රහ කරලා වෙනම වීඩි එක කරලා තියනවා අපක විශ්වපියස චැනල්ේ. කාශන කනමකද මේ ල්Gබ සමලින්ගිකතාවේ ගැන කතා කනකොට ම එකයි කියන්නේ ඔබ කැමති තීන්තුවගන්න හැබම මේ පත තියාය ගන්න මං හදාහනටගන්න බල්ලා. බල්ලෝ එහෙම කරන්නේ නෑ මන් දන්න තර්මින්. එතකොට මේ වැඩි කරන කෙන කම්පන සංකයාතය බල්ලොන්ට වැඩි පාලයි. තිරිසන් සත්තුන්ට වැඩිය පහල කම්පන සංක්‍යදයක් තියෙන කියෙනක දෙවියන ඔප්පු නවා නෙමෙ තව මොව දීවැඩ හිතන්නන්නේ රහිරට න්න යෙනවාද මෙයාට යම් තත්ත්කට පත්වවෙන්න. නිර්වාණ ගාමි වෙඩමයාට මොන්න තරන් දුරක් කියන්න සිද්දෙනවාවද බෝ හිතන් ඉන්නවා ඒගේක මානසික නිදහස්භාවේ නිවහල්ස්ව අඇරිභාවය අපිට ඕන ඉදිට හැසිරන කියලා ඕ නිදික හසිරන් එක පිරිි සිි වස්යන්න. ම කියන්නේ කම්පන සංඛ්‍යාතෙන් හින්නේ. තිරිසන් වුන්ගේ කම්පන සං්‍යාතන පහල. දෙවියනේ නිවන් දකින්න යන්න තියෙන දුර ගමන බුදු අම් මේ කියලා. දු හිතනවා ඒක මම කියන්නේ සාමාන්‍ය මනුසේගේම්පන සංඛ්‍යාතරත් වැඩිය කඩාගෙන වැටිච්චයි. අපිටගන්න තම තම කියම ඇත නමුත් ගමන දුරයි ඒකත්මං අවසාන වශයෙන් කියනවා මේ කීපු කරුණුවලින් ඔබට කොඩනාගන්න පුලුව ඔප කොයි තත්තර ඉන්නවවාදක අදම උත්සාහ කරමු කාටවත් අප පාලනය කරන්න දෙන්න පැහැ. කාටවත් අපේ කම්පන සංක්‍යාත පාලනයට ගණන්න දෙන්නබැේ මන ස ශරීට පාලන ගන්න දෙන්න ඔබ කැමතිත්. අදි පාලන වෙමින් සිටිනවා අමනුස්යතතිි පානෙ කර ටමට අපි පහල වෙටලා තිේරවා එහෙමන අපි මහම දාම කියන්න අපි ආධ්‍යමික පුද්ලයෙන් මකි කියන්නේ එහෙමන පහලින්නට අපි පාලෙ කරන්න බැරිතත්ට අපපුම අපි නිකම්ම දයන තට ඔබ අවශ්‍යදය විතරයිගන්නන්නේ මොන නල්ුවටවීක ඉලා පෙන්වා. කවරු එල හම පුම්බල පිටිටින් පෙන්නුවත් ඔබන මේ ඒවගන්න ොකද ඔබේ කම්පන සංඛ්‍යාත යටටි හෙලින් තෙන කාන්තා පර්ශය මගතේ ගොඩා කයිනිසා ඔන්න ම කිව්වා කම්පන සංඛ්‍යාති ෙට දාාත්ොත් සල්ලි ික් හිතවවෙයි ොක දර් බලපෑම්මෝට නතුවෙන්න නෑ මේ ගැන හිතලා දැන් ටික ටිග ටිගිටි අපි ඉහල තත්ත්යට පත්වමු එතකොට ඉහළම කම්පන සංඛ්‍යාතයකින් යුත් පුද්ජලයක් කවදහරි පාලනය කරනට ඒකට නතුවීමෙන් ඔබට වැඩක් වෙන්න නෑ හොඳ ඉහෙමන අපි නැවත පීවරක් එයාට ගිහි සාකච්ඡා කරමු තවදවසක තෙරුවන් සැරණයිද පිටයි ආශිර්වාදාත්මක සුන්දන මිනිත්වක් දීගොඩ කුමාර සමඳී. ්‍රදාම උදැසන පහට දිගොඩ කුමර මහතාගේ ආශිර්වාදය ලබාගත හැක්කේ සුන්දන මිනිත්තුව නාලිකාවය ප්‍රචාරය වෙන වීඩියෝලින් පමණයි. ඔවටත් පුළුවන් Google YouTube පවිච්ච කර සුන්දර මිනිත්ව දීගොඩ කුමාර කිය ටයිප් කර සර්ච් කරන්න. එතකොට ඔබට පුළුවන් සුන්දර මිනිත්තුව අපගේ නවතම නාලිකාව හායෙක්ක යනවත. අපි ඔබට ආරාධනා කරනවා හැමදාම උදේ පහට දීගොඩු කුමාරමහත්මගේ ආශිරවාදේ ලබාගන්න සුන්දර මිනිත්ව නාිකාවත්ක එකතුවෙන්නේ. නින්දග සංසා ලාලාබාෙන්. යස අයසා දුක සැතා පටතලෝදහුමයි දෙසුයේ මුනිිඳා ටිටුපායනු බැරිකිසිද පටලූදහමයි දෙසුයේ මුනිඳාටිටලු පායන